ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රියාදර දුවල පුතාලා ඔබ සැමටම සුබ දවසක්. අද දවසේ අපගේ පාඩම ආරම්භ කරන ප්‍රථම අපි මේ ගීතිකාව ගායනා කරමින් දෙවි සමිඳුන් වහන්සේව ප්‍රශංසා කරමු. දවසේ අපගේ භාවනා කාලය සඳහා දෙන් වෙලා තියෙන තේමාව තමයි සේවකත්වය තුල නිහතමානීකම කියන මේ තේමාව. සේවකත්වය යන්නේ අදහස් කරන්නේ දුවේ පුතේ කිතුනුවන් හැටියට ක්‍රිස්තුස් වහන්සේගේ අත් සහ පාද ලෙස මේ ලෝකයේ ඉන්න අනෙක් අයට උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමට අපගේ ජීවිත කැප කිරීම. නිහතමානීකම නැත්තම් යතහත් පහත් කම කියලා කියන්නේ හිතනුවන් හැටියට ඔබ සහ මම අපගේ ජීවිත තුල එකතු කරගත යුතු අනිවාර්ය ගුණාංගයන්. මොකද යේසුස් වහන්සේ ඔබ මම අදහන යේසුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිත කාලය පුරාවටම මේ නිහතමානීකම නැත්නම් යතහත් පහත් කම කියන ගුණාංගය ප්‍රදර්ශනය කරා. උන්වහන්සේ කොච්චර නිහතමානීද කියනවා නම් සත්ව බලධාරී දෙවියන් වහන්සේ වූ යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ගේ පාද සේදීමට පවා කැප වුණා. ඒ ක්‍රියාව තුළින් සේවක නායකත්වය කියන ඉතා අගනා පාඩම උන්වහන්සේ අපිට ඉගැන්නුවා. අද දවසේදී මම කැමතියි ඔබත් සමඟ බයිබල් පද කිහිපයක් එක්ක මේ සේවකත්වය තුළ නිහතමානීකම කොහොමද ප්‍රදර්ශනය කරන්න කියලා මෙනෙහි කරන්න. සුදුවර මතේතුමාගේ සුභහරංචියේ පස්වෙනි පරිච්ඡේදයේ ඉත අලංකාර උපමා කතා දෙකක් තියෙනවා. පොළවේ ලුණු සහ ලෝකේ ආලෝකය ඔබ කියලා යේසුස් වහන්සේ අපිට කියනවා. පස්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය මම දැන් ඔබට කියවනවා. එහි සඳහන් වෙනවා එමෙන්න මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේහි වැඩවසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස ඔබේ ආලෝකය ඔහුන් ඉදිරියේහි බබලන්නට කියලා. ඔදුවේ පුතේ මේ සේවකත්වය තුල අපි කරන ක්‍රියා තුලින් අපි දෙවියන් වහන්සේව ප්‍රශංසා කිරීමට අවශ්‍ය වෙනවා. මම මගේ පෞද්ගලික යාඥා කාලය තුර නිතරම කියන වාක්‍යයක් තමයි ස්වාමීනි මම කරන කියන මම ලබන මම දෙන මම සිතන පතන මේ සෑම දේ තුලම ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසාව ගෞරවය ගෙනෙන්නට මට උපකාර කළ මැනව කියලා. මම හිතනවා දුවේ පුතේ මේ වැකිය අද ඉඳන් අපි හැමෝටම අපේ යාඥා කාලය තුළ පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ඉතා වටිනවා කියලා. මොකද අපේ මේ ජීවිතයේ අපි කරන හැම දේ තුළින්ම අපි දෙවියන් වහන්සේට ප්‍රශංසාව ගෞරවය ගෙනෙන පරිදි කටයුතු කරන්නට අපි යොමු වෙන්නට ඕනේ. ඒක තමයි කිතුනුවන් හැටියට අපිට තියෙන කැඳවීම. ඒ වගේම තමයි ජාකොබ් පුතේ තුන්වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය මම දැන් ඔබට කියවනවා.
එහි සඳහන් වෙන්නේ ඔබ අතර පැනවත් නැනවත් යමෙක් සිටීද එසේනම් ඔහු තමගේ සදාචාරයෙන්ද ප්‍රඥාවෙන් ඇතිවන විනීත ක්‍රියාවලින්ද එය ප්‍රකාශ කෙරේවා. තවදුරටත් හතරවෙනි පරිච්ඡේදයේ හත්වෙනි සහ අටවෙනි පදය අපි කියෙව්වොත් ඒ නිසා දෙවියන් වහන්සේට යටහත්ව සිටින්න යක්ෂයාට විරුද්ධව සිටින්න එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත. දෙවියන් වහන්සේට ලංවන්න එවිට දෙවියන් වහන්සේ ඔබට ලංවන සේක. පෞකාරේනි ඔබේ යත් පවිත්‍ර කරගන්න දෙසිත් ඇත්තෙනි ඔබේ සිත් පිරිසුදු කරගන්න. ඔව් ඉතාමත් වටිනා බයිබල් පද කිහිපයක් තමයි දැන් මේ අපි කියවන්නට යෙදුනේ. මේ ජාකොබ් පොතේ අපිට ප්‍රකාශ කරන්නේ පැනවත් නැනවත් අපි අපේ සදාචාරයෙන් සහ විනීත ක්‍රියාවලින් ඒ වේ පිළිබිඹු කරන්න ඕනයි කියලා. ඒ වගේම තමයි අද ඔබටත් මටත් අපගේ ජීවිත දෙවියන් වහන්සේට යටත් කරන්නට කැඳවීමක් තියෙනවා. උන්වහන්සේට ලං වෙන්න කියලා අපිට අද ආරාධනාවක් තියෙනවා. අපි දෙවියන් වහන්සේට සේවය කරන්න කැප වෙනවා නම් ඉස්සලාම කළ යුත්තේ අන්න ඒකයි. අපේ ජීවිතය අපි දෙවියන් වහන්සේට ඔප්පු කරන්නට ඕන, බාර කරන්නට ඕන. පියාණනි මගේ ජීවිතේ පාලනය ඔබ සතුයි කියලා අපිට කියන්නට හැකියාවක් තියෙනට ඕන. ඒ වගේම තමයි අපි දෙවියන් වහන්සේට ලං වෙන්න ඕන. අපි කොහොමද දෙවියන් වහන්සේට ලං වෙන්නේ? දේව වචනය තුලින්, යාඥාවෙන්, ගීතිකාවෙන් මේ ආකාරයෙන් අපිට දෙවියන් වහන්සේට ලං වෙන්නට පුළුවන්. එතකොට අපිට පුළුවන් නපුරු පරාජය කරන්න, යක්ෂයාට විරුද්ධ වෙන්න අපිට පුළුවන්. ඒ වගේම තමයි අපේ ක්‍රියාවලින් දෙවියන් වහන්සේව ප්‍රශංසා කරන්නට අපිට හැකියාව ලැබෙනවා. තව දුරටත් ඔබට මම ශුද්ධවර මාක් තුමාගේ සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදය කියවොත් එහි සඳහන් වෙනවා එකල උන්වහන්සේ වැඩහිඳ 12 දෙනා කැඳවා ප්‍රථමයා වන්න කැමැත්තේ හැමතම අන්තිමයාත් හැමගේ සේවකයාත් විය යුතුයයි ඔවුන්ට වදාළ සේක. ඔවුදුවෙකුටේ අපි සේවය කරන්න යොමු වෙනවා නම් අපි පළමෙනියා වෙන්න බැහැ, අපි අන්තිමයා වෙන්න ඕන. අපි අනිත් අයව ඉස්සරහට දාන්න ඕන. මමත්වය කියන දේ, ආත්මාර්ථකාමීකම කියන දේ අපි අපෙන් ඉවතලා අනෙක් අය ගැන කැපවලා කටයුතු කරන පුද්ගලයෙක් විය යුතුයි, අන් අයගේ සේවකයා විය යුතුයි. යේසුස් වහන්සේ පැහැදිලිවම කියනවා උන්වහන්සේ ආවේ සේවය ලබන්නට නෙමෙයි සේවය කරන්නට කියලා, අනිත් අය වෙනුවෙන්. එහෙනම් උන්වහන්සේගේ දරුවන් හැටියට අද ඔබටත් මටත් තියෙන්නේ අනිත් අය වෙනුවෙන් සේවය කරන්න. එහෙනම් අපි මෙහෙම කරන මේ සේවය තුළ නිහතමානීව කටයුතු කරන්න, යටහත් පහත් අන්දමින් කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. අපි සත්‍ය ප්‍රකාශ කිරීමට කිසි විටකවත් තැකිලෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි සත්‍ය කතා කරනකොට, අපි දෙවියන් වහන්සේ ගැන කතා කරනකොට ඒ හැම දෙයක්ම නිහතමානී යටහත් පහත් අන්දමින් කරන්නට අවශ්‍ය වෙනවා. එහෙනම් දුවේ පුතේ, අද දවසේදී මට ඔබත් සමග බෙදා ගන්නට අවශ්‍ය වුණේ මෙන්න මේ. අපි හැමෝම අපගේ ජීවිත දෙවියන් වහන්සේට කැප කරමු. වහන්සේට අපගේ ජීවිත සහ අපේ ජීවිතවල සිදුවන සෑම දෙයක්ම යටත් කරමු. අපි උන්වහන්සේට ලං වෙමු. අපේ ජීවිතයේ අපි කරන ක්‍රියාවලින්, අපේ ජීවිතයේ අපි ප්‍රදර්ශනය කරන හැකියාවන් තලෙන්ත, මේ සියලු දේ තුළින්ම දෙවියන් වහන්සේට ප්‍රශංසාව, ගෞරවය, මහිමය ගෙනෙන්නට කටයුතු කරමු. ඒ වගේම තමයි උන්වහන්සේ අපිට කියලා දුන්න ආකාරයෙන් නිහතමානී යටහත් පහත් අන්දමින් ඉතා සරල ජීවිත ගත කරන්නට අපි අද පුරුදු වෙමු. එහෙනම් දුවේ පුතේ, අපි දැන් අපේ ඇස් වහලා අපි මේ අපේ යාඥා ඉල්ලීම් සියල්ලම දෙවියන් වහන්සේට දැන් ඔප්පු කරමු. සෑම ඇසක්ම වැසී තියෙන මේ අවස්ථාවේදී අපි අපේ හදවත් දෙවියන් වහන්සේට විවර කරමු. ආදරණීය පියාණනි, වහන්සේ අද දවස අපට ලබා දීම ගැන වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. පියාණනි, අද දවසේදී අපි ඉගෙන ගත්තා වූ, අපි මේ මෙනෙහි කරා වූ මේ බයිබල් පදවලට, වහන්සේගේ වචනයට අපි ස්තුතිවන්ත වෙනවා මගේ පියාණනි. ඔබ වහන්සේ අවුරුදු ගණනකට කලින් මේ ලෝකයේ ගමන් කරනකොට
ඒ ප්‍රදර්ශනය කළා වූ නිහතමානීකම ඒ යටහත් පහත් කමේ ගුණාංග අද අපිට අපේ ජීවිත තුළ ප්‍රදර්ශනය කරන්නට ඔබ වහන්සේගේ හැකියාව දෙන්න සර්ව බලධාරී පියාණනි අපගේ ජීවිත සියල්ලම ඔබ වහන්සේගේ දෑතට බාර කරන්නට ඔබ වහන්සේගේ පාලනයට නතු කරන්නට අපට උපකාර කළ මැනව ඔබ වහන්සේට තව තවත් ලං වෙන්නට අපි කරන අපි සිතන පතන අප ලබන අප දෙන මේ සෑම දේ තුලින්ම ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසාව ගෞරවය මහිමය ගෙන එන්නට හැකිවන පරිදි ජීවත් වන්නට ඔබ වහන්සේ අද අපට උපකාර කළ මැනව කියන්නේ අපි සියලු දෙනාම ඔබ වහන්සේගේ පාද පාමුලට එනවා අපගේ ජීවිත බාර ගන්න ඔබ වහන්සේ වෙනුවෙන් දිවි ගෙවන්නට මේ ලෝකේ ඉන්න අනිත් අයට ඔබ වහන්සේ ගැන සරලව නිහතමානී ලෙස කියලා දෙන්නට හැකියාව අපිට ලබා දෙන්න. වහන්සේගේ අත් සහ පාද ලෙස මේ ලෝකේ ගමන් කරමින් ඔබ වහන්සේව ප්‍රශංසාවට මහිමයට පමුණුවන්නට අපට උපකාර කළ මැනව. මේ අවස්ථාවේදී මේ වීඩියෝ සමග එකතු වෙන සියලුම දෙනාවත් ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනාවත් ඔබ වහන්සේගේ දෑතට බාර කර සිටිනවා. මා මේ සියල්ල ඉල්ලා සිටින්නේ යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයේ වටිනාකම නිසාමයි. ආමෙන්. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.